හොඳ අපි මේ වීඩියෝ එක බලමු කොහොමද මේ ක්ලාසිෆිකේෂන් ඔෆ් ක්‍රොස් සෙක්ෂන් කියන එක අපි චෙක් කරන්න කියලා. ඒකට යන්න කියනවා page 44ට. page 44 තමයි අපි ඉන්නේ. එතකොට මේකට ආවට පස්සේ අපිට මේ ටේබල් එකක් තියෙනවා. දැන් මේකෙදි ටේබල් දෙකක් තියෙනවා. අත්‍තරම යටත් ටේබල් එකක් තියෙනවා, උඩත් ටේබල් එකක් තියෙනවා. එතකොට මේ ටේබල් එකෙන් හරි ටේබල් එක අඳුරගන්න පුළුවන් අපිට. ඔරන බලන්න මේ සෙක්ෂන් දිහා බලුවම දැන් යට ටේබල් එකට ගියාම ඒක සෙක්ෂන් දිහා බලුවම මෙතන නෑ හොලෝ සෙක්ෂන් නෑ, මේ දේ හොලෝ සෙක්ෂන් නෑ නෙවෙයි. ඒක උඩට ගියාම අපිට පේනවා මෙතන තියෙන හොලෝ සෙක්ෂන්. එතකොට අපි තෝරගන්නේ ඒ නිසා මෙන්න මේ සෙක්ෂන් එක. හරිද? ඊට පස්සේ මෙතනට ආවට පස්සේ අපි දැන් ක්ලාස් එක චෙක් කරනකොට මෙහෙම දෙයක් කරන්න. දැන් මුලින් මේ දෙක අමතක කරන්නකෝ. මෙතන ක්ලාස් 1 කියලා තියෙනවානේ. එතකොට මේක මොකක් කරේට තෝරගත්ත ගියම හරිම තෝරගන්නයක් කියලා ඉන්න. ඉතින් අපි මේකදී තෝරගන්නේ part subjected to compression කියන කොලම් එක. මොකද අපි දන්නවා ක්‍රස් එකක්, අපි මේ ක්‍රස් එකක් ගැන කතා කරන්නේ. ක්‍රස් එකේ තියෙන compression සහ tension. ඒකේ bending අපි සලකන්නේ නැහැ. ක්‍රස් එකේ members සලකන කොට. හරිද? ඒක නිසා අපි මේ part subjected to compression කියන එක තමයි සලකන්නේ. මේ classification එකේදී bending කියන එක සලකන්නේ නැහැ. හරිද? ඊට පස්සේ දැන් අපි දන්නවා මේකෙදි මොකද කරන්න ඕන කියලා. මුලින්ම යන්න ඕනේ ටේබල් 5.2 එකට. ඒක තියෙන්නේ පිටු අංක, මේක පිටු අංක කිව්වොත් පිටු 42. ඊට පස්සේ ඒක මෙහෙම ටේබල් එකක් තියෙනවා. ඊට පස්සේ ටේබල් එකෙන් අපිට මේ කොලම් දෙකෙන් එකක් තෝරගන්න ඕනේ. එතකොට ඒකෙන් මම පාර්ට් සබ්ජෙක්ටඩ් ටු කන්වර්ෂන් කියන එක තෝරගත්තා. මොකද බෙන්ඩින් කතාවක් රස් වල නැති නිසා. ඊට පස්සේ අපිට රෝ එක තමයි තෝරගන්න තියෙන්නේ. නැත්තම් මේ පේලිය තෝරගන්න ඕනේ. ඒක කරන්න මෙහෙමයි. අපි දැන් හොයන්නේ ක්ලාස් එකේ. එතකොට අපි මුලින් කරන්නේ මෙන්න මේ ක්ලාස් 1 එකේ සම්බන්ධතාවය චෙක් කරලා බලනවා. ඒ කියන්නේ COT කියන සම්බන්ධතාවය චෙක් කරලා බලනවා. ඒක 33 epsilon වඩා අඩුද කියලා. එතකොට මේ මෙතන තියෙන සම්බන්ධතාවය තෘප්ත වෙනවා නම් අපි මේ ක්‍රොස් සෙක්ෂන් එක ක්ලාස් 1 එකට තමයි අයිති වෙන්නේ. එතකොට මේක සටිස් වෙන්නේ නැත්නම් අපි ඊළඟ පේලියට පනිනවා. පනලා මෙන්න මේ සම්බන්ධතාවය තෘප්ත වෙනවා කියලා බලනවා. මේක තෘප්ත වුණොත් අන්න ක්‍රොස් සෙක්ෂන් එකේ ක්ලාස් එක 2 කියලා අපි සලකනවා. ඒක ඒකත් තෘප්තු වුණ නැත්නම් 3 වෙනිට නවන්නම තමයි යන්නේ. ඉතින් අපි මොනවා කරන්නද? මුලින්ම පළවෙනි සම්බන්ධතාවය බලන්න ඕනේ තෘප්ත වෙනවා කියලා. ඒතර ඒකේ ඒක බලනකොට අපිට චෙක් කරන්න ඕන C බෙදීම T කියන අගේ. ඒතර CT කියන ඒවා කොහින්ද ගන්න? CT කියන ඒවා මෙන්න මෙතන නම් කරලා දෙනවා. මෙන්න දිනවා අපේ සෙක්ෂන් එක. ඕන වෙනවා C කියලා තියෙන්නේ මේකේ උස. ඒ කියන්නේ ඇතුලෙන් අරන් තියෙන උස. ඒක තමයි C කියන්නේ. ඕගොල්ලෝ දන්නවා මෙතන අපි හෙව්වා. හෙව්ව කියන්නේ අපි ඩීටේල් වලින් ගත්ත සම්පූර්ණ උස. සම්පූර්ණ උස කියන්නේ මේ එළියේ ඉඳන්, ඒ කියන්නේ උඩ පිටත ඉඳන් පල්ලෙහා පිටතට තියෙන උස. ඒක මම ඕන මෙතන මාක් කරලා පෙන්නන්නම්. මේ කියන්නේ මොකද්ද කියලා, මේ H කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට. මෙතනට තමයි ඔය H කියන්නේ. ඒත් මේ අපිට මේ ක්ලාසිෆිකේෂන් එකේ දුන්නේ මේ ඇතුලේ දුර. හරිද? අන්න ඇතුලේ දුර හොයන්න අපි කරන්නේ මේ සම්පූර්ණ උසෙන් thickness දෙයක් අඩු කරනවා. ඒක තමයි මෙතන මේ කරලා තියෙන්නේ. ඒකද මෙතන මේ කරලා තියෙන සම්පූර්ණ උසෙන් thickness එකක් අඩු කරලා තිනවා. එතකොට අපිට පුළුවන් ඇතුලේ උස කීයද කියලා ගන්න. මෙන්න මේ උස කීයද කියලා ගන්න. එතකොට අපිට දැන් අන්නේ විදිහට C හොයාගන්න පුළුවන්. 40යි කියලා 50 හරින දෙවරක් පහ කියලා තින්නේ. ඒ thickness දෙකක් සම්පූර්ණ උසෙන් අඩු කරලා තින්නේ. එතකොට එහෙම C ගන්න පුළුවන්. එතකොට T කියලා තියෙන්නේ මොකද්ද කියලා මේක mark කරලා තිනවා. T කියන්නේ thickness එක. එතකොට thickness එක 5යි. එතකොට ඒක ඉතින් මම වෙනම ලියන්න කියන්නේ මම COT කියන ratio එක ඊට පස්සේ ගන්නවා 45 5 කියලා 8යි කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ලිමිට් එක චෙක් කරන්න අපි මෙතන තියෙන 33 epsilon කියලා. ඒතරම් බලනවා 33 epsilon අගේ කීයද කියලා. epsilon කියන්නේ 1යි කියලා අපි කලින් හෙව්වා. එතකොට මේ 33 epsilon එකේ අගේ වෙන්නේ 33යි. එතකොට පැහැදිලි 8 කියන එක 33ට වඩා කුඩයි. එතකොට අපිට ඒකෙන් තීරණය කරන්න පුළුවන් section එකේ class එක class 1 කියලා. ඔන්නම තමයි මේ hollow section එක class එක අපි තීරණය කරන්නේ. හොඳයි, ඊළඟට තියෙන්නේ compression resistance of the cross section කියන එක. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද
මේක චෙක් කරලා බලන්න කියලා.